අයි බෝවන් හිතාදර සිසු දරු දැරියන. ස්වාධීන රූපවානි සේවේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ ඒකා බද්ධව පවත්තනු ලැබන තක්ෂිලාව අපෝස උසස් පෙළ ආධාරජ වැඩසටහම් මාලාවේ. සිංහල විශය නිර්දේශයට අදාළ නමවන වැඩසටහනයි අදප ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. අද මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා සම්මානිත මහාච්චාරය. අභිය සිරාධන මහත්මා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලිවිශ්ව විද්‍යාලයේ සිංහලන්සේ මහාචාරය ඊයේ වික්‍රම සිංහ මහත්මා අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබට නියමිත පුරාතන ගදධ සංග්‍රහය පිළිබඳ පුරාතන ගද්ධ සංග්‍රහය හකර තිබෙන්නේ ප්‍රධානවසයෙන් සද්ධර්ම රත්නාවලිය පන්සිය පන ජාතක පොතහා සද්ධර්මා ලංකාරයෙක යන කෘතියන්ගෙන් උපටා ගැන්නු කතා කීපයකින්. මේ කෘතිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීමට පෙර විසේෂයම් අපට එහා බැඳුණු පසිමමු පිළිබඳ අවබෝධයක් තිබීම වශ්‍ය වෙනවා. විශෂය සද්ධර්ම රත්නාවලිය ඇතුළත්වන පටරාචාරා වහන්දයගේ වස්තු හා මච්චිරිය කෝසය සිටානන්ගේ වස්තුව ඔබට විභාකිරනීමමිත පාඩන් දෙකක් වෙනවා. එස මේ කුතින් විසසීමම සද්‍රම රත්නා විලියේ පිළිබඳව බට යං අවබෝධයක් තිබිය යුති. අප දන්නවා ඇත්තටම එදදා දෙසීය පහල්වේදී පමණ අනුරාධපුර යුගඒට පොළො නරයුගේ පොළො නරයුගේ කාලිංග මාග කියන්න ඉන්දයානෝ ආක්‍රමණිකා විසින් ලංකාව ආක්‍රමණය කරලා කිසින් දේශපාලන නොසන්සුන් භාවයක් පැවැති අවධියක තමයි දමදිනී රාජධානය කරගෙන තුන්වන විජ භවකයන රජතුමා හටපාලනය කිරීමට පෙළබුණේ. කිස්තුවරසයද්දා දෙසීය තිස් දෙකේ සිටේ ද්දස් දෙසය අනු තුන දක්වා කාලය දමදිනයට දමදිනේ අවදයට ඇතුළ අත්වේ වා. මේ කාලය අපි විමසා බැලුවත් මේ කාලේ තුළ. ප්‍රධාන් වසයෙන් රජෝරුම් පස්ස දෙනය විසි හටපාලනය කරන ැබවා තුන්වන විජයබාහු ඔහ අවුරුදු හතරක් තරන් කෙටි කාලය ඇතමා දමදනිය රාජ්‍යාන කරන හටපාලනය කරුවේ එදදා දෙසිිය තිස් දෙකට එ දෙසිය තිස් සය දක්වා කාලය. ඉන් පසු දෙවන පණ්ඩිත පැරකුම්බා රයතුමා එ මිතුමාගේ කාලය තමයි තම්ම වැදගත් වන විශේසයෙන්ම සාහිත්‍ය කලා පිළිබඳ ඉමහත් ප්‍රබෝධයක් මෙරට ඇති වනේ මෙතුමාගේ රාජ්‍යපාලන අවදී. තුමායි එඉදා දිසිය තිස්සහ සිට ඉදදා දිසි හැත්තඇ දක්වා කාලය තුළ රටපාරණය කළයි එකල ආර්ථික වශයෙන් ඒවගේම දේශපාන වසයෙන් සංස්කෘතික වයෙන් රටේ ප්‍රබෝධයක් පැවැති බවට සාධක තිබෙනවා. ඉම්පසු අටපානය කළේ සතරවන විජය භාරයතුමා ඉතුමා දෙවිනි පැරිකුම්බරයතුමාගේ පලළමුුණන පුත එදදා ජසිය හැත්තෑ විසිට එදදා සිය හැත්තෑදක දක්වා කාලය තුළයි රටපානය කළේ. ඉම්පසු අලමෝන භෝනක බහෝ ඔහු දෙවන පැරකුම්බරයතුමාගේ දෙවන පුතා එදදාද දෙසිය හැත්තද දෙකේ සිරේ එද්දාදසිය අසූහතර දක්වා කාලය තුළ පාලනය කරුන් ලබවා. ඉන්පසු තුමන පැරකුම්බරයතුමා තමා පාල බලය සීතර ගත්තේ. ඔහු සතරවන විජ්‍යය බහෝගේ පුතාලෙස සැලකන එදදාද දෙසිය අ සූහතයේ සිර එද්දසිය අනු තුන දක්වා කාලය තුළ හටපාලනය කළේ තුමන පැරකුම්බාරයතුමා විසි. ඒ දයට දඹ දන යුග අවුරුදු හැට එකට සීමාවෙනවා. මේ කාල පිරිිත්‍රය අතුරෙන් දිනි පණ්ඩිත රතුමාගේ කාලේ තමයි තම වැදකත්තන්නේේ රටේ සාහිත්‍යක ප්‍රබෝධයක් ඇතුණ මේ කාලය තුළ. ඔබ මංහිතන්නේ පන්ති කාමරය තුළ දීගෙනකයාගෙන ඇති. දියන පණ්ඩිත පැරකුම්බ රතුමා සාහිත්‍ය දරය. එතුමා කවුසිල් මින කියන ප්‍රකට මහාකාවත් ඒවගේ විශුද්ධි මාර්ග සන්නයත් වන්න විිනිසන්නයත්. ප්‍රථනාතල සාහිත්‍යකරවා වෙනවා.මනිසාම එතුමාට කලිකාල සාහිත්‍ය සරුවඥ්ඥ ප්ඩිතිකරන නම ප්‍රධානය කලා අපි කවරුත්මය මහිතන් අප ශිෂි සි්‍යයාවමය වෙන අසා දෙනගෙන ඇති. ති විශේෂය දමදින යුග අප හි්‍ය ඉතිහාසතා වැදගත් කාල අවද්‍යති යන්නේ මෙකළ ගද්්‍ය සාහිත්‍යයත් එවගේ පද්්‍ය සාහිත්‍යයේ ඉමහත් ප්‍රබෝධයක් ඇතිවීම නිසා. ගද්‍ය නිර්මාණ ගැන අප අවධානයමු කළොත් පූජාවලිය නමැති නිර්මාණයත්, ඒේම සද්ධර්ම රත්නාවලියත් විසුද්ධි මාර්ගසන්යක්ත්, ප්‍රධාන වසම් රටනාවූ කෘතිීන් වසයෙන් සලකන්න පුල්වාන්. මේ හැරුණු විට යිතිහාසිකල්ලය කන දෙකක් දක්නර ලැබෙනවා. ඒ කඳවුරු සිරිත සහ දමදින කතිකාවතකයන කෘතිීන් දෙක. පද්ධ නිර්මාණ ගැන අවධානී යමු කළොත්. කවසුල්මින මහාළ රටනාව විශිෂ්ටම කාවි නිර්මාණය වසිෙන් විචාරකයන්ගේ ඇගේමර ලක්කනො. පද්රජනය විසය ඉමහත් ප්‍රබෝධයක් පැවැති බව විසේෂයෙන් පද්ධකරණයට පපදස්තයන ග්‍රන්ථ කිහිපයක්ම රජනාවී තිබීම පෙනෙනවා. ඔබ දැන්නවා සිද සඟලාාව ජං අපප අපසාමාන්‍යයෙන් ව්‍යාකරන අධ්‍යනය දන විට ව්‍යා කරණය අත් පොත වසයෙන් අප සලකෝල් ලබන්නේ සිදස කලා ද සදසන්ගව රජනාවන මේ කා අවදිය තුළ.ඒ ඒ ඇත්තටම කවීන්ට කාව කරණේදී භාවිතා කල යුතු ව්‍යාරන පිළිබඳ අබෝධයක් ලබා දෙදන කෘතිය. ය ඒ හැරනුවිට චන්ද ශස්ත්‍රය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම රතුර දෙදෙන කෘතින් දෙක් මෙ කළර රචනාවන්න ඒ තම ඉලිසදඳස ලක හා ලකුණු ැරක කියයන කෘතින් දෙක. ඒම කෝසගන්තය රටුුණා රචනාව වනා පියොම්ම විටල්. එවගේ මෙකල විසු සංගරක් පිට මාහිමියන් විසින් පාලි ාසාාවෙන් උත්තෝදස නැමති අන්දස්ක්‍රන්තිය රජනා කර තිබෙනවා. එවගේ ඒහිමියම්ම පාලියෙන් සුබෝධ ලංකාරය කියන කෘතියත් රචනා කර තිබෙන. ම අපිට පැහැදිලි වෙනවා. මෙකල සිංහල පාලිකන බාසා පිළිබඳ ඉමහත් ප්‍රබෝධයක් පැවැති බව ඒවගේම රජතුමා සාහිත්‍යකරතුවීම නිසා. සාහිත්‍යයේ ග නියෝජනය කරම සාහිත්‍යය, වැඩිවරදිනය කිරීම සඳහා හැම අතින්ම උදවඋපදව කිරීමට එතුමා නැවුරුණ. අපට නීමිත ග්‍රන්ථය වන සදධර්ම රත්නාල අපට නීමිතයි කකෘ ඒ සදධර්ම රත්නාාව ලියන කතා දෙකක්. එකක් තමා පටාචාරාව හැදෑගේ වස්තුව අනික මච්චරය කෝසය සිටානන්ගේ වස්තු. මයි තැන මේ කතා දෙකම අප සිසු දරුදරියම් මේ වන විට. සද්ධනය කර ඇති සද්ධර්ම රත්නාවලිය කියන්නේ සර් සත් ධර්ම කෑන යහපත් ධර්මය කෙනෙක නෙ බුද්ධාදී මහොත්තමයන් විසින් දේශනා කරන ලද ධර්මය. සද්ධර්ම සද්ධර්ම නැමැති රත්න නැත්තම් මැනික් අමුණනා කළ වැල නැත්තම් පෙළ තමා සද්ධම රත්නාවලිය යන්නේ හඳුුණු ලබන්නේ. ැ අපි හලතියන සඳහම් රුවන් වල ක කියලත් මේ කෘතිය හඳුනා දෙනවා. ධර්මසේන කියන යතිවරයාණන් වහන්සේ විසින් තමයි මේ විශිෂ්ට ග්‍රන්ථය රචනා කරලා තිබෙන්. ත ඇතරම සිංහල කතා කලාක් ගැන අවධානීමකොල, සිංහල කතා කලාපි දන්නවා ධර්ම ප්‍රතිපිකාවේ ඇතුළත් වන ධන්තපුරේ රාජාහුත්තා කියන්න පාලි පාර්ටට අර්ථ පැහැදිලි කරමින් සුළු කරගුදාවත කියන කතාවක් නිවරණය වෙන මේ කතාව ආශ්‍රීම් සිංහල කතා කලාව ආරම්භ වූයේ කියලා. හ ච නන්ද ළල සූරිය බඳ විද්ධතු ප්‍රකාශ කර තිබෙනවා. එතින් ඒ ඒ ධර්ම ප්‍රදිි්පිකාවේ ඇතුළ සුළුකරමුුද්දා කතාපෝතෙන් ආරම්භ වුණු සිංහක කතා කලාව ක්‍රමාණ රූපී ලෙස විකාශනය වී. එය සාමාන්‍ය ජනතාව අතරට විශේෂෙන්ම කතා කල් කැන්නේ ගැමික් ජීවිත්තය පාදය කරගත් අධදකින් කතාකීමට උචිත විශ්‍යක්ෂත්‍රය බෝට පරිවර්තනය කර ගැනීමට පැළබුණේ දධර්මශයන. වාමීහසේ දධර්මරත්නාවලිය න කතා රජනා කිරීම මගේ. ස සදධර්ම රත්නාවඩේ තිසින් අගේ කළ යුතු කෘතියක් වන මකද එය අපට අපේ සාමාන ජනතාවට කතා කලා වඩා සමීප කළ කෘතියක් ලෙස විද්‍යවතුන්ගේ ඇගේීමට ලක්වන නිසා. මේ කෘතිය මූලිකවස මි කෘතියට පාදක වනේ නැත මුූලාස්්‍ර වනේ ධම්ම පදැට්ට කතාව කියන ඒ බුද්ධගෝස ස්වාමීන්හන්සේ විසිම් පාලිර ගැන්නද කෘතිය. එඒේසේය සූත්‍රපිටිකේ කුද්දක නිකායට අයත් ධම්මපද පාලිට කළ පාලි අටුවාාව මේ ග්‍රන්තය ආශ්‍රන්තමයි සද්ධර්ම රත්නවලිින් රචනා කිරීමට ම ම පැලිුණන මේ ඇතම පරිවර්තනයක් වෙස හුන්න්නාදුන මේ තරාජ අනවර්තනයමකද මුල්කෘතිය අර්ථයගෙන ඒ සිංහලට චිත විදියට ඉදිරිපත්කිරීමට කතුවරයා පැළිවෙලා අ තියනවා නිසා මේ පරිවර්තනයක් මේ අනවර්තනයක් අනවර්තනයක ද ලේඛකයාට නිදාසතියනවා මුල්කෘතිය යන කතාපුුවත දේශීය සමාජ පසවීමට අදාළ වනසේ ඉදිරි පත් කරන්න දේශය නංගං උපයෝගි කරයන. විසිසි මේ ගැමියන් සමී පලෙස ඇසරු කරළ නිසා රත්නාවලි කතුව මේ හැම කතාවක් ම රචනේදී ගැමි සමාජෙන් උකහාගත් අදදකම් පාදයකර ගැනීමට පෙළිබීත්ති වෙනත් මහිතැන මේ මහිතන්නේ පත්ති කාමරතරද අප සිිසි සිෂ්‍යාවන්ට ඉගැීමට අවකාශය ලැබෙනනයට ඇති. දෙ ධම්ම පොදට්ට කතාව ප්‍රධාන මූලාශරය වනත් මේ සදධර්ම රත්නාවලයට . ඒ දම්මකදට කතාවේ නැති කතාකිපෙකුත් ඇතුළත්වයෙනවා විේ සේවම සූවිසි විවරණයඒවගේම බුද්ධ චරිත කතාව මේ අදම්මකදට කතාව ඇතුළත්වවෙන්නේ නෑ. මේ වෙනත් කෘතින් ආශරයෙන් ඇතන් විට සද මරත්නාවලි කතුවරයා නිර්මාණය කරන්නට ඇතිඒගේම නාදසේන මහතරුන් වහන්සේගේ කතාවලියා තිබෙන්නේ පාලි මිලින්ද ප්‍රඥය නතම් මිලින්ද ප්‍රශ්නය නමැති කෘතිය ඇසු කරගෙන ඒයයින් පේනවා සදධම රත්නාවලි කතුවරේ අස්වාදීන මඟක් අනුගමනය කරමින් කතාවස්ද තෝරාගෙන අනුවර්තන ස්වරූපයට අනුරූපය වනසේ මේ කතා පාට ජනතාවට නත්ත ශ්‍රාගයනතාවර දිරිපත් කිරීමට පෙළිුණ බව ද මේ ධර්මදේශ ීතියට අනුරූපීය ලෙස මේ කතායි දිරිපත් කිරීමේ අපූරු කුසලතාවක් රත්නාවලි කතුරයා විසින් ප්‍රකඩ කර තිබෙනවා. තිමාම පිළිබඳව වැඩි විස්තර ටඩා කියන්ට පිළම්ඹෙන නැහැ විශේෂෙන් කාලය ගටලුවක් වරන නිසා මම කැමති විසසිම්ම ඔබට නමිත ප්‍රධාන කතාවක් වන පටාචාරා වහන්දේගේ වස්තුව පිළිබඳ ඉවරණය කරන ලෙස අප සම්මානිත මහාචාරය ආනන්ද අභේසිරෝදධන මහත්තාට ධර්මසේන හිමියන් විසින් රචනා කරනලාද සද්ධර්ම රත්නාවලයේ අන්තර්ගත පටාචාරා වහන්දෑගේ වස්තුව කියන නිර්මාණය ඇත වශයෙන්ම ප්‍රතිනිර්මාණයක් හැටියට හඳුරවන්න පුළුවන්. මේ කතාවේ තේමාව මේ කතුවරයා සෑම කතාවකම ආරම්භයෙහි සඳහන් කලාක් මෙන්ම පටාචාරා වහන්දෑගේ වස්තූ ගෙන කතාවේ තේමාවත් ඒ කතාව ආරම්භේ මේ විදිහටඇයි සඳහන් කරන්න. මහිි තන්නේ සිදු දරුවන් මේක කියවන්න ඇී තවද කල පින් ඇත්තවුන්ට අවසරලත් අකුසලයාගේ වශයෙන්වන දක්වනු නිසා පටාචාරා වහන් දෑගේ වස්තුව කියමු. මේ සෑම කතාවකම මේ තේමාව අදාළ කතාවේ තේමාව කුසල් අකුසල් දෙක පිළිබඳව මෙතන පැහැදිලිවම කියවෙනවා. ඇතවසේම පටාචාරා වහන්දෑ ගේ වස්තුව බෞද්ධ සාහිත්‍යයේ අනුවේදනීය කතාවක් කියල කිව්වොත් මහිතන්නේ හොඳයි කියලා මකොද ගැහැනියකට මුහුණපාන්නට සිදු සෝජනීය අවස්ථාව කටුක සුරූපය විදහපෑමක් මේ කතාවෙන් පිළිබිබි වෙනවා. එහෙත් එය හුදු ගැහැනියකට පමණක් නොව මනුෂ්‍ය වූ කවරකු හටවුවද මුහුණ පාන්නට සිදුවිය හැකි සෝචනීය අවස්ථාවක යථාස්වරූපය නිරූපෙනය කිරීමට ධර්මසේන හාමුදුරෝ උත්සා හවත් ගත්ත උත්සාහය ප්‍රතිඵලය ඇතමයි පටාචාරා හන්දෑගේ කතවස්තුව. මේ කතාවත්තු වේ සිද්ධි මාලාවක් තියෙනවා. මහිතන්නේ ඒ සිද්ධි මාලාව එකින් එක දීග්‍රවසයෙන් විස්තර කිරීම එතර පොහසුකර්තාවයක් නොවී. ඒ නිසා පෙළගස්සනවනන් මේ කතා ආරම්භය ඇති. සඳහන් වෙන්නේ හතලිස්කෝටියක් ධනේ ඇති සිටු පවුලක උපන් පටාචාරා රූප සම්පත්තිෙන් ආඩ්‍යව යව්වන තාරුණ්‍යියෙන් යුක්තව සොලොස් හැවිරිදි විහේ පස වූ කාන්තාවක් තැනැත්තියක් හැරියට තමයි මේ කතාවේ කතාරම්භේ සඳහන් වෙන්නේ. ඇගේ මහුපියන් විසින් ඇය පෝෂණය පෝෂණය කරන අතර මේ සොලොස් හැර පයිසට පත් වනාට පස්සේ ඇය ආරක්ෂා කරගතයුතුව තිබුණ. එනිසා සත්මහල් පායේ හත්ව නිමාලයේ තමයි රඳවා තිබුණි. රඳවා පත් කල්ල තිබුණේ. ඇය හිවේ නෑක මේ මව්පියන් නිසින් තමන්ගේ සුප සිදධයට කරන ලද දෙයක් කියලා ඇ කල්පනා කළේ න නමුත් මවපියන් මේ වගේ තරුණමයික රූමත් තරුණයක්. ආරක්ෂ කර ගැනීම මව්පියන්ගේ යුතුකමක් හැටියට තමයි ධර්මසේන හිමියන් මේ කතාවෙන්නේ රූපණය කරන්නේ. මේ කතාවත්තු වේ පළමුුවන සිද්ධිය තමයි මේ සිටු ගෙදරම සිටි කොල්ලා යමෙනන් සේවකයා මේ පටාචාරා සමඟ ප්‍රේමයෙන් විලියයාම නැහනං ඇ සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීම. එකක තමයි මූල් සිද්ධිය. මේ නිසා අවස්ථාවදී ඇය සුදුසු වයසට පැමිණ බෙනු නිසා අය සිටු පවුලම කෙනෙකුට හෙමනැන්නන්ගේ කෙනෙකුට විවාහ කරල දෙන්න මව්පියන් ලසින් හරඇත්. ඒ අවස්ථාවේදී තමන්ගේ පෙම්වතා වූ තරුණ මෙහෙකාර කොල්ලට මේ බව සඳහා දන්නල සිටිය. එහි පළවෙන පියවර තමයි ඇ ඒ වගේ සේවකයාත් දෙන්න හොර රහස්සේ. මිියක විස්සරගෙන මේකාරයක වගේ විස්සරගෙන සිටු ගෙදරීම් පලායාම ඈත පිටිසර ප්‍රදේක්ෂණයට පලාාගිය. ඉිහිල්ලා ඒ තමන්ට පුළුවන් විදිියකට පුෂිකාර්මික පලාතකට ග ඒ පලාතේ හැටියට ගොවිතැන් කරලා යමක් හම්බ කරගෙන හරි හම්බ කරගෙන දෙන්න සතුටින් ජීවත් වනා. එහෙම ජීවත්වන අතර තුර ඇතිවූ පළුවන සිද්ධිය තමයි මේ පටාචාරාතුර කුස තුළ දරු ගැබක් හට ගැනීම. මේක බොහොම බරපතල දෙයක් මොකුද පතාචාරාවට ඒ පිළිබඳව කිසියම් අවබෝධයක් තිබුණි නෑ. එනිසා ඇදන්න මේ අවස්ථාවේදී මහුපියල්ලඟට යාවිතවය කියන නිගමනයට ඇපැමිය. නමුත් සේවකයා කිසිේ ඒකට කැමිතිවුුණේ නෑ ඔහු දන්නවා ඔහු. ක වරද කල්ල තමයි ඇවිල්ල තියන්නේ නිසා ඔුන්ගෙලන්ඟට නවතත් චන්බෑ පටාචාරාගේ ඉල්ලීම කිසිසේත් ඔහු අනුමත කළේ න ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වනේ. ඉති ඒ හරි සාධාරණයි ඔහු මේ සිටු පවුලේ සේවකේ. මේ ඒ නිසා එතෙන්ට නැවත යාම ඔහුගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි. ඒවගේම පටාචාරා මේ අවස්ථාවද ක්‍රාකරණආකාරත් සරි සාධාරණයි දරම සේන හිමියන් විසින්. ඉතාම ලස්සනටඒ අවස්ථාව නිරූපණය කරලා තියෙනවා. මොකද මේ අනාරක්ෂිත බව නිසා. ඇගේ දරුවෙක් ලැබීමේදී ඇතිවන ඒ මව්පියල්ලගේ ඉන්දෝනී කියෙන කාරණයත්. මේ අවස්ථාව අනාරක්ෂි බව නිසා මවෞ්පියන්ලඟට ෑම හැම අතින්ම සාධාරණයි. නමුත් මේ කොහොමත් මේකට කැමතිවුණේ නැතිනිසා ඔහු රැකියාවටගුත් සිටින අවස්ථාවේදී. කටාචාරා මේ මව්පියන් ළඟට යාමට පිටත් වනා දැ මේකෙන් පේනවා පේනවා මේ කතාකරුවුඒ කියන්නේ ධර්ම සයෙන් හිමියන් මේ කතාාව මොන තරන් පැහැදිලිව හා මේ මෙතන කාරණ දෙකක් තියෙනවා එක කාරණාවක් තමයි මේ බන මග අනි මකාරණය තමයි කවි මග ඒ බණ මගයි කවි මගයි කියන දෙකම මනාව යොදාගනිමින් ගද්ධිය සාහිත්‍යය රචනා කළ ඉතාම විශි්ට කෘතිය වෙන්නේ මේ රත්්ධර්ම රත්නාට. දැම් දරුවා ලැබීම සඳහා. ඇය පිටත් වෙලාගේ ආම මේ දෙදෙන අතර කිසිම තිබුණ නෑ විරසක බව මේ දෙන්න බොහොම ප්‍රේමෙන් ජීවත් වනා. පස්සේද ගෙදරැවිල්ල බැල්මකොට පටාචානිවචින් පිටත් වූ බව දැනගත්ත අසල්වාසන්ට කියල තිබුණ පිටත්වීගියම මේ සේවකයාත් නැනම් පාා ස්වාමයා හැටියට ඔහුත් පටාචාරාගිය බලාගෙනයි. මේ කාරණය ඇගේ පළමුවන මේ දරවා ලැබීම අතර මගදීම සිද්දු වනාා. ඒකෙන් පේනොෝ දරම සේ හාදුුරුව මේ දෙදෙන අතර කිසිම විදික ය මේ අමනාපයක්. ඒ දෙදෙනත් ඇතිරු වර ප්‍රේමය ආදරයකයනිකේ කිසිම පලුද්දක් වෙලානෑ ඒනිසා දැ වපියල් ලඟට යන්න ඕන කාරණය ස්ටූනා දැන් නැවතත් තමන් වාශය කල ස්ථානටම හිල්ල ජීවත්වීමට තීරණය කළ ඉම්පසි දෙ ඒ පස්සෙ දෙවිනිවතාවටත් හර දරුවෙක් ලැබීමේ අවස්ථාව උදාවන . අ අ මුලින් ඇතිවූ ගැටලුව ඒ දෙගුණ සෙකුණවුණා. ඒ ඉවස්ථාවයාමට පෙළිඹිමිතම අන පේශ විදිිය ගේ ධර්මසයන හාමුදුරුව අපිට දෙන පනිවඩියය තමයි ගැටලුවක් නිරාකරණය ගීමින් ජීවිතයේ හමෝන ගැටලු. පැනනගේම නොනහුතිනවායි කිය එක මේකම දිවිනිවතාවට යමට පෙළි විි මයි සයකන කොහොමට අන පේසිත පශසනකට මුර ජනවා සැමියා සර්පයක දස්්ට කරල කාව ඒ මේව ප දර ලැබ. නමුත් අන්තිමට ගඟතරණය කිරීමේ තමයි අන පේෂිතකේ දවාකට මුණල් කරන එකනෙ දරෝ දරුවෝ දෙන්නාම යට අයිමි වෙනවා. ය හමි වෙලා පසේ දරුවන් අහමුණට පසෙ ඇකොන් කෙසේ හෝ දිවිනසාගන්න හෝ වෙනත් විදිියදකින් ජීවිතය නැති කරගන්න පෙළවෙෙනෙන් නැහැ. ඇය උත්සාහ ගන්නවත් තමන්ගේ මව්පියන්ගට යන්න නමුත් ඒ තිර තමා ජන ගන්නඩල මෙන්න මව්පයදෙන බාල සහොරත් ඉදනාම. ම පරල ගෙහිෙල්ල ඔවුන්ගේ නිවස එකැන ඔුන්ගේ ආ ආධහනය සිදුවමි පවතින බව.ඒ මේක ඇතරම දර්ශසය හහිම ස්මත කරන මනිස්සුන්ට අනපේසිත ජීවන කම්කරට මොන පා්ඩ සිදුවෙනවාක් කියෙනගර ජීවන යතාාර්ය ගවශය කිරීමට හිද. ිමාලා තිශයෝතතිය තියන නතිශෝතිය යන නමුත් ඒ අත්ය එක නැතිශෝතයත් එතරාවිදික යා ලංකාරයක්නනුගමන එක කල තින ඒකම මේ සද මරත්න ඇතුර තින ව කතාවත්කමයි මචරය කෝසය සිටානන්ගේ වස්තුව මේ කතාවස්තුව පිළිබඳව අදහස් දක්වන ඩෙස මල්ලා සිටනවා මහචරය වික්‍රමසින් මහත්මාගේ මේ මච්චරය කෝසය කතාවස්තුේ කෝසය කියන නාමේ තමයි සිටුවරයාගේ නම ඔහුට විශේෂණයක් වසේතමයි මේ මච්චරය කියන පදේ බැඳිල තියෙන්නේ. එහි අදහස මසුරු කියන එකයි. ඒකට හේතුව ඔහුගේ ක්‍රියාවලිය හගේ ඇස්රීම් රටාව ඒ නිසාම ඔහුට මේ නම පට බැදිර තිබෙනු. මේ අරබුණ තමයි තමන් රැස්කරගන කොප්තරම් ධනය තිබුණත් ඔහුගේ ධනයෙන්. ඔහුට හෝ ඔහුගේ සමාජයට ප්‍රතිඵලයක් නැත්නම්. අනර්ථ අවැඩ සසිදුවනවා කියනෙක්. ඒක උතාමත්ම ඉතා සාර්ථක ලෙස සදධර්මරත්නාව ලිය කාර දරමසේන හමුදුරු හැම කතාව කාආරම්බයේදීම තමන් කියන්න යන කාරණාවේ උපදේශය කියන. ඒ යම් කිසිේ ගහක හෝ වැලක පිළිකල්ලයක් ඇතිවුණොත් ඒ ගහයේ වර්ධනය එතනී අතර වෙනවා වගේ මසුරු සිතක් යම් කෙනවගේ දැඩි ලෙස තිබනොත් ඔහුගේ හිතට හල්ක් නැති බවතමයි මේ කතාවේ මූලික හරය ධර්මාණුකූලව ගත් හම්. ඒ ධර්මාණුකූල උපදේශයක් දෙමින් උන්වන්සේ ඉදිරිපත්දරණ මේ කතාවේ වර්තමාන කෙටිකතාවක් වගේ ඉතාමත්ම සාර්ථකව උන්වන්සේ චරිත නිරූපණය කරන එක් දවසක රජමාලිගාවට ගිල්ල එන්න මේ හතලිස්කෝටයක් ධනය තියන සිටුවරට ජනපදවාසේ මගේක්න පැනිි කැවුමක් කවුමක් දැකල තමන්ට ඇතිවෙන මේ ආශාව හිතේ තබාගෙන ගෙදරගෙහිෙන් කිසිවකුට නොපවසා. තමන් නිදන කාමටයට ගිහිල්ල. මහා හිතේ අමාරුවෙන් වැතිරසිට මේ අදහස තමන්ගේ බිරියටවත් කියන්නේ. මේ නොක කියන කොට භාර්යාව ඉතාමත්ම උපායශීලීව ප්‍රශ්න ගණනාවක් අහලා හිතේ තියාගන තිබුණු මේ ප්‍රශ්නය. මොකක්ද කියලා දැනගන්නේ. ඇත්තවසේම වර්තමාන සමාජයේ බොහොම ප්‍රචලිත මනෝ උපදේශනකාර්යයේ නිරත පලපුරුදු කාන්තාවක් වගේ. එහිදී අහන ප්‍රශ්නාවලිය එක එකකට සම්බන්ධ වෙලා මේ උත්තර නොදී ඉන්නේ තමන්ට මේ ඇතිලා තියෙන ආශාව කියන්න තරම් ලජ්ජයි. හේතුව හතලිස් කෝටියක්වැනි සම්පත්තියන කෙනේ. මේ වගේ පැණිකොමුව කන්න කබලු පූුවක් කන්ට. ආසාාවෙන් ඉන්නවා ඒකයි කියලා කියන්නට තමන්ඟ බිරියටත් ලජ ඒ නිසා ධර්මසේන හාමුදුරුව එම මේ තමන්ට තියෙන ලජ්ජාව තමන්ග බිරියටවත් නොක කියන ආකාරයට සඟව අතබාගෙන ඉතාමත් මණද්‍රම් උපමා රැසකෙන් කියනෝ එක තැනකති කෙනවා අස්ථානය ඇති ලෙඩක් අනුන්ට කියන්න මැලි වන්නසේ. ඔ අදඋනත් අපේ සමාජයේ යම් යම් පුද්ගලයන්ට රහස් ස්ථානවල ඇතිවන රෝග වෛද්‍යවරයට කියන්ට. එත්තම් පෙන්නන්නකිවත් යම් මලිකමක් දක්නො ඒගේ තමන්ගේ බිරියටවත් මේත් කියන ආශාව ඉදිරිපත් කරන්නට අකමැත්තිං ඉන්නවා. එසේ සිටිද්දී තමයි මේ පුද්ගලයා මේ කතාව මට තියන මේ ආශාව මේකයි කියලාැ ඒකත් කියන්නේ රජුව එක පාට්ටක කියන්නේ රලු දෙයක් සපාපා දුකසේ ගිලින්නසේ. තද දෙයක් අපි හපා කෑඇවොත් ඒක උගරීම් පහට දානිතා අමාරුවයි. ඒ වගේ එක වර වචන ඉදිරිපත් කරන්න ඇතුව අපහස්සුවයෙන් කෙනවා ඒවගේම යතුරු සිලකින් සිදුරකින් මහත් දෙයක් ඇද ගන්ට අපහස්සුවගේ මේවා කියාපානො. මෙසේ මේ මච්චරිය කෝසිය සිටුවරය තමන්ගේ ආශාව කියාපෑවට පස්සේ. මේ හතලිස්කෝටියයක් වස්තුතියන සිටුවරය ගේ භාර්යාව මේ ඉතා සුළු දෙයක්ෂේ සල්කාලා තමන් ස්වායම් පුු ෑර්ත හගේ ආශාව ඉටුකරදෙන්ට ක්‍රියාත්මක වෙන්ඩ සූදානම් වෙනකොට හ ප්‍රශ්න සියල්ලක්ම ප්‍රතික්ෂේප කන්න. ඒ ප්‍රතික්ෂේප කරන්නේ තමන් මසුරකු බව තමන්ගේ බිරිහටවත් නොහැඟන්න තමන්ගේ දරුවන්ට ඔන්නන් ඒගොලො හදාගෙනකයි. ඒ සේක ින්ට ඕන්නන්ගේ ද විතරක්කේ ගොල්න්ට ඔන මට කලින් ඕන මතිවුණන කාන්ඩැවන මෙවැනි අදත් අපට විශ්වාස කරන්න පුළුවන්විද ප්‍රශ්ණාවලයක් මගින් කියල අවසාන තමන්ගේ බිරියට සෑහෙන්න ඇදුවන්කන් ඔබ මටමොකද කරන්නේ. අන්න ඒ ආකාරයට තාමත්ම ලස්සන්ට කේටී ප්‍රශ්නාවලයක් මගින් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ලෝභකම මසුරුකම අපේ ධර්මසේන හාමුදුරුවෝ. ඉතාමත්ම තද බල ලෙස තිබෙන බව කියාපන. එය කියන්නේ කොතරම් ලස්සනද කියෙන හොන රකුසන් අරක්ගත්ත විලක් වගේ මෙයාගේ ධනේ. හතලිස් කෝටියක් කිවාම සොළු පට ගනයක් ඇති පුද්ගලයෙක් නෙවෙයි. රකුසන් අරක්ගත්ත විලට කිසේ කියන්නේ නෑ. අර ගත්තුවෙල ක්කුස ඉන්න නිසා බයයි රක්ෂන් වතුරපොන්න ත්න ඒසා මේ විලයේ කොයිතරම් පෑදිදිය තිබනත් මේ විලිින් පලක් නෑ. ඒවගේ තමයි මේ සිටුවරයාගේ ධනය. අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව දිවැසින් දැකල. මච්චරය කෝසය සිටානන්ගේ පින් මහිමය තේරුම් ර්ගෙන ඒ සිටුවරයාව දමනය කරන්න සමත් ඉර්ධමත් භික්ෂූන් අතර අග්‍ර තම භික්ෂූන් වහන්ේ රතන් වහන්සේ මුගලන් හාමුදුරයවුන උන්වහන්සේ. ඒ යවන කොට මේ සිටුවරය සැඟවී සිටි අවස්ථාව බලන්න ව හත්දනි මාහලේ උඩමතත්ට එක් ජනීල් කවුඩුවක් විතරක් විර කනො ලිපෙන් ඇතිවන දුම පිටවීම සඳ. අන්තිමට මුගලන් හාමුදුරුවේ ජනීයේ ඉදිරි පපිට වෙලායි. තමට පුදුමයට පත් වෙනෝ ම මෙහෙමත් සැඟවිලා ඉදිත් කොහොම මේ කෙනෙක් කාල්. අවසානයේ උන්වහන්සේට අභිියෝග කනෝ ඔතන හිටියට ලැබෙන්න මේක කරන්න අරක කරන්න. ඒ ඉඳදගන්න ආසේ ඇවිදින්න පුළුවන් දුමක් පිට කරන මේ විදිීට උන්වහන්සට කියන කියන සෑම අභියෝගයකටම ද මහගලන්න හාමුදුරෝ පිතුරු සපෙන අවසානයේ සිටුවරයා තමන් ඉදිරිපච්තරන අභියෝගමගේ පරාජයට පත්වෙලා සිටුවර ඇති ඉර්රණය කරන්නවා මේ හාමුදුරු කැවුම් වලදන්න නැතුව යන පාටක් නෑ එනිසා ප තමන්ගේ භාරයාට ගෙන සොඳුර කොමුවක් වෙන්නේ කියලා අවසා. ම හදලති ච්ච කැවම් ෙඩියක් දෙන්න හදනවර වලදින්ක් නෙවෙයි හදාපු සියල්ලම එකට ඇලිල්ලර. ඒකත් උන්වහන්සේගේ බලයින් අතිශෝක්තිය නැති පවපුරාතන ගත් දෙනහ. ඒ නිසා උන්වහන්සේට මේ දෙන්න හදන කැවම් සේරම දෙනකොට ඊට කලින්න්න කිය ඇනමට මතගෙන පොඩි කැව්මක් හදර දෙන්න කියලා ඒ පොඩි කැවුම හදන්න පිටිසු ගක් ගත්ත හම ඒ ඉතාමත්ම ලොකු කැවුමක් වෙනවා මේ ආදීවස්සේ අන්තිමට කැව මුට් ේ තිනැවු එක ඇලෙන. ලිද අකැවුමක් වෙන්න ගලව ගන්න දනවා? දෙන්නගේ ආශාවය එතනින් කෙලවර වෙන මංතන දහදිය වගරුණට පස් කොහමටත් ඇතරම තුස්නාව දඩි තුස්්නාව ස්රූපය නිරපණය කල ඉන් පස්ස කොහමට බදුහසේ දන මේ දනාටම ඒ විශෂ මේ මච්චරය කෝසේ සිටනට හැකියාව තිබුණ සෝවන් පාල කලට පෙන පෙළඹින්න. ඒ හැකියත් දැකල තමයි මේ තත්වයට පරිවර්තනය කරන්න පෙළබින්නේ.කොමරි ධර්මය කරුණ අවධාරණය කිරීමට අදාළ වන සේ මේ කතා ඉදිරිපත් කිරීම කුසලතාවක් ධර්ම සිරීමම් විසි. ක ඒළඟට අපි අප කෘතිය තුලත් වනවා කරුණාගල යුගයේ නියෝජනය කරන විශේසිම ජාත කතාපතය පුටාගත් කතා හරක් කරුණාග යග පටිය කිව කරුණාෑගල යුගක නිදසි අනුද ට දස්තුන්සය හත එක දක්වා කාලය මේ කාල තුල. රජවරු හතර දෙනෙක් විසින්ට පාහනය කරලා යෙන වැඩි කාලයක් නෑ එදදා දෙසිය අනු දෙකන් දලා ඉදවස්තුන් සදලසකම අවුදු හතලිස් අටක් වගේ කෙටි කාලයක් පළබන භූුණපාව රයතුමාගේ පුතා වන දෙවන භූනක බවර ඇැතුමත් තමයි කුණණය කළියෝගේ සමාරම්භකය අවන්නේ. තින් ඒ රජමයි ද දෙසිය අනු දෙකන දස්තුන්සියක දක් කාලතතුර හට පාන කලා ඉන් පසේ සතර වන පැරුම් බාහෙව දෙවෙනි ප්ිත පරක්්‍රම් බව රජගේ අවදිය. ස් වස ද තුන් සේ දෙදේ සිට දත් තුන්ේ විෂ ඇදක් කාලයටට තුළත් වෙනවා. ඇතරම රජතුමා වන මුළු හටම පාලනය කළේ නැහැ. විශේසය හුගේ පාලනට යටත්තුනේ ප්‍රධානවසය නිරදධග ප්‍රදේශය සහ කන්ඳුරු රට ප්‍රදේශයක් පාමණයි. කොනත් මේ රජතුමාගේ කාලෙ තුරල තමයි සාහිත්‍ය මේ ප්‍රබෝධයක් ඇතිවන්නේ. ඉ ඉනකට තුන්වනබෝනකවා රයතුමා හ වන්න ෝනක බහුනම හදුන ලැබවා. හ එදාතුන්ේ සි හ සිර එදාතුන් සේතිස් පාදක්වා කාලය තුළ කුරුනඇක රාජානය කරගෙන රට පාලනය කර. ඉවග හතර වන්නතම පස්සුන් විජය බෞර ඇතුවා එදදාාතුන් සේතිස් පසිර එද්දාතුන් සේ දක දක්වා කාල තුළයි හෝගේ පාලනාවදිය ඇතුළත්වෙන්නේ. ඉන් සාහිත්‍ය ප්‍රබෝජයක ඇතුනේ ම මුලින් සඳහන් කලා කාරයටම හරවන පැරකුම් බර ඇතුවාගේ කාලි. එතුමාගේ ඇමතිවරුන් ව පරාක්‍රමහා වීර සිංහ ප්‍රතිරාජ කියන දෙදෙනස් සාහිත්‍ය න්න තිය සඳහා සැලිත යුතු මෙහයක් සිදු කරුණ ලැබවා. සේසිම් පාලි වංසකතා කීපයල සිංහලයට නඟා තිබෙන. මෙකලා ඇත්තටම සිදර වැදගත්ම සේවය තමයි පන්සිය පනස් ජාතක පොත සිංහලට පරිවර්තයනය වීම. මේ කාරයට අමතරව වන්සකතා කීපයක් සිංහල නැගෙනවා සිංහල බෝදධිවන්සය, සිංහල තුූ පවන්සය, අනාගතවන්සය දළදා සිරිත්‍ර හද ලදා පූජාවලිය කියලා. ඒ හැරුණට සඟසරණ හාදම දෙන්නේ අසනත් මේ යුගට අය කෘතිීන් විදියට සැලකිෙනවා. එසේම සූර සතකසන්නන්නේ මවුර සතකය කියයන කෘතිනොත් මේ යුග නියෝජනය කරන කෘතිීන් විදියට. සන්න පු අපිට ඉතා වැදගත්වයෙනවා විශේෂෙන් අප සිසු දරු දැරියන්ට හැදැැරීමට සිදු වෙනවා චද්ධන්ත ජාතකය වම ග්ඩ තිින්දු ජාතකය සම්බුලා ජාතකය හා දව ධර්ම ජාතක යන ජාතක කතා හතර. තින් පන්සිය පනස් ජාතක පොතයන වැදගත් ජාත කතා හතරක් න මේ ජාතකතා සාහිත්‍යය. පිළිබඳ කං අවබෝධයක් අප සිසු දරදරට මේකට ලැබී ඇති පන්ති කාමරය තුළින්. භාගතුන් වහන්සේගේ උපත එනම් පෙර පෙවෘතිය එවගේම වටහා දෙන්නේ කියන්නේ එවගේම පවසන්නේ ජාතක නංවේ කියලායි කියන්නේ. ඉතින් මේ ජාත කතාවක අපි දන්න මූලික කොටස් පහත්්දකින්න ලැබෙනවා වර්තමාන කතාව එක පච්චුපපන්න වත්තු කියන්නේ ජවර්තමාන කතාව එට අතීත කතාහවත්ඉකුත් වත. අතීත කතාවම තමයි ඇත්තනම ජාතකයවශයෙන් සල්කන්නේ. එනට ගාතා ජාතක පාල්ලියන ගාතා තමයි ගාතා විජිර සලිකෙන්නේීමට වය කරන ගාතාවල අර්ථවිරණයකිරීමත් ගාතාවට සන්නකීම. ඒකම සමෝධානයවත් පූර පරසන්දිී ගැලපීම. ත් අපි සිස දර දඩුවම් බෝ දුරදන්නවා ජාතකතාව වර්තමාන කතාවත් තිබෙනවා. අතීත කතාවත්යම සමෝධානයත්යනම මූලික. මලික කතාන්ග අනුසාරෙන් තමයි ජාත කතාවක් නිර්මාණය විති වෙන්නේ. ති බං හැමති මහචාරය ආනන්ද භිශරන මහතට යමු කරන්න චද්දන්ත ජාතකය පිළිබඳ ම සංසිිප්තව මූලික හරිය මතු කරම අදහස් දක්වන විදිට මේ සිස දරුවන්ට නියමිත ජාත කතාවලින් චද්ධන්ට ජාතකය මහිතන අනි ජාත කතා තුනට වඩා බරපතලායි මකද මේගේ පැහැදිලි වසේෙන්ගේ ආර්ථ දැනගන්නට ඕන උඩාවක් අපේ වර්තමාන භාෂාවේ නැති පැරණි භාෂාවක් මේග තියෙනවා. නමුත් මංමතෙන්දී අවධාරණය කරන්නේ මේ චද්ධන්ජ ජාතකය පිළිබඳ කෙටි අදහස් කීපයක් මේ චද්න්ජජාතකේ අත්්භූත සිදුවීම් වොලින් ගහන කාව්‍යමය රචනය. ඒක අපි අමත කරන්න හොදන මෙහි තේමාව සපත්නී රෝෂය කියෙ එක ඇයි. සපත් නී රෝෂය කියන එකක් කොඩක් පහැදිලි කල දෙන්න වෙනව සපත්්‍යයෝනන් සැමියකුගේ සමාන බිරියෝ. තවත් අයුරකින් කියනව නම් එකම පුරුසයකුට භාරාවන් කිහි පෙදෙනකු ඇටිවිට. ඔවුන්ගෙන් එක් බිරිඳකට සසු බිරියෝ සපත්නීවරු වෙන. ඔවුන්ගේ ස්භාවයක් නං සැමියා එක් බිරිකට තමාට වඩා සැලකිල්ලක් දක්වන විට පෝපවීම අන්මොක තමයි සපත්නී රෝසිය කියන්. මේක තේමාව කරගෙන තමයි මේ චද්ධංච ජාතකය නිර්මාණය වෙලා තියෙන්නේ. චද්ධන්ත ජාතකයට පාදක වන්නේ එබඳු සපත්නී රෝෂය රෝෂයක් බෝසත් චද්ධන්ත ඇත්‍රජුට් ඉපිද සිටියේදී අගබිටෝට විසේස සැලකිල්ලක් දක්රුණු දුටු මෙහෙසයෙන්. මෙය එය ඇතින්නක් ඊර්ෂාවෙන් මැඩි ඇතිරජුගේ ඊළඟාත්මාභාවයේදී පලිගන්නා බවට ප්‍රාර්ථනාවක් කිරීම්. ඒ අනුව ඇය ඊළඟාත්මෙහි රජකුමරියක ඉපෙදිලා සෝනුත්‍ර වැද්දාලාවා විසපෙවූ හීයකින් ඇත් රජු විඳ දළකප්පවාගෙන මරණයට පත් කන්නවා. මේ සුළු සිද්ධිය තමයි ජාතකතාකරු චමත්කාර ජනක සම්දර්යවරණ අත්්භූත තාසජනකූ වරණාවංගින් යුක්තව ශ්‍රාවකයා අසන්නා අපූර වූ කාල්පණික ලෝකයකට පමුණුවන කාව්‍යාත්මක කතා අවස්තුවක් බවට පත් කල්ලා තියෙන. අපි එක අගේ කරන්න ඕන. මේ චද්ධංච ජාතකයේ. පැහැදිලිවම් පේනවා අතීත කතාවත් වර්තමාන කතාවත් කියෙන දෙකම. වර්තමාන කතාව ඉතාම කෙටීම් සඳහන් කරන්න ඕනං බුදුන් වහන්සේගේ බනාසන්නට පැමිණි මෙහෙනි මෙනිියන්නක් උන්වහන්සේගේ රූප සම්පත්තිය දැකළ රූප සමුෘද්ධිය දැකළ සසර ඇවිදින මම මේ උත්තමයාට පාද පාරිචාරිකාවී පසුවීම් දැයි ඇ සිතුවා. ඒ මෙහෙෙනන්න එවිට ඇයට ජාතිස් මහරරම් පනානය පහළ වෙන. එහිදී ඇය බුදුරදුන් බෝධිසත්වවදීහි චද්ධන්ත හස්තිරාජවඋපන් කාලෙහි බිරිඳව උපංග අයුරුත්. එහි බෝසත්ගේ යම් තන් දෝෂයක් සිත තබාගෙන එහි ඒකින් සෝනුත්්‍රර වැද්දෙකු ලවා විසපෙවූ සැරයකින් විද්වා මැරුූ අයුරුත් ජීවිතය විනාශ කළ අයුරුත් තමයි මේ කත අවර්තමාන කතාවේ දැක්කනේ ඒ අවස්ථාවයි බුදුන් වහන්සේ සිනාව පහළ කිරීම සිදුවේ මනිසා භික්‍ෂූන් වහන්සේ ඇහුව මේ අතීත කතාවම ගද්ද කියලා. තකොට අතීතකතාව තමයි මේ චද්ධන්ත හත්්‍ර රාජයා පිළිබඳ විස්මය ජනක වර්ණනාවක් මේ පොතේ ජාතිකයට අදාලව තියනවා. අනිිතන්නේ සෑහෙන තරම් ඒ වර්ණනාව දිගයි. හිමාලය සදත් තලා කියන්නේ චද්ධන්ත විලඒ වගේම ඒ විලෑසුරු කොට ගෙන ඇති. අටදාහක් වු ඇතුන් ඒ ඇතුන්ගෙන් නායකයාට පුත්ව තමයි චද්ධන්ත බෝසත් ඇතු උපදින්නේ ඊට පස්සේ ඔහු ඒ ඇත්වැලේ නායකයා බවට පත්වෙනවා. එතකොට ඔහු මෙහිදී ඒ තමන් ගත කරන ජීවිතය. සදධන්ත බෝසත් ඇතු ගත කරන ජීවිතය පිළිබඳ වරනාව ශ්‍රාවකයා. විචිත්‍රවත් කාල්පනික ලෝකයකට පිවිසීමට හේතු වෙනවා. ඒ ඇතවස්සේම කියනවන සප්තකුල පරවත පරවත හතකින් වට වූ මේ සදත්. දන පිළි වර්ණාව කාවය මේ ෝසත් ඇතු පසේ බුදුවරුන්ට දම් පිළිගන්නනවා ඒ දන් පිළිගැනීම ආදී දේවල් මේක මේ අවස්ථාවත් තයි මේ ඇත් රජුට චූල සුබදරා මහා සුබදරා කියල බිසෝවරු දෙදනෙක් අගමිහිෂයන් වීම මෙන මේ අවස්ථාවකදී මේ චද්දන්ත ඇතු විලෙහි විනෝද ඔහොම ප්‍රීතියෙන් සන්තෝෂයෙන් ගතක අවස්ථාවකදී. තමයි මේ චූල සුබද්‍රා කියන ඒ විිසවට මේ ඇතරජු විසින්ගේ ඒ විනෝධ වෙන අවස්ථාවදී සිදුව සුළු සිද්ධිය ඇතිවෙන්නේ. ඉති ඒ නිසා මේ කතාවේ චද්ධන්ත විසූ ප්‍රදේශය, ඒ ඇතුවිසූේ සෞන්දර්යෙන් යුක්ත භවකීම මේ ජාත කතාකරු නැවද නැවතත්. ද්ධන ඇතරම බුදුන් වහන්සලෙස පිනිසිටේ චද්්‍යන්තය හස්තිරාජයට අවශ්‍යනම් මේ වැදී වැදද මරාදාමට තිබුණ නොත් එසේ කරන එසේ නොකරත් තරවිදගෙන් ධනමය පුුණන කරම ඇතමයට කරුණා ගුණය ධර්මය පුුණන කරමේ ලසු ්‍රාර ලද පමක්ය අර තදධන්ත ඇත්රජුගින් පිගැනීමට පාර්ථනාවට ඉරඟට අපි කැමතිීම පිතේ ජාතක පති ඇතුලත්වා ග්ඩ ින්දදි ාතක ග්ඩ ින්ට ා ්‍යතක පි දස. දක්ර නි හචාර පිකමසින් මහත්ම ගණ්ඩ තෙන්ජු ධ්‍යාතකයෙන් කරන්නේ බුදු ජේකය මූලිකාරමුණ තමයි රට පාලනය කරන රජ කෙනෙකුට දිය යුතු අවවාදමුණවද කියලා තමයි ඒක ආරම්හෙම කියන්නේ එම කතාවේ තිබෙන සිද්වීම් සෑම ජාත කතාවගෙන් සතුන් පාදක කරගට රටේ පාලකීන්ට ජනතාවට සමාජයට අවවාද ආදර්ශදීම තමයි මේකෙ කලතින්. වර්තමානය වනත් අප රටකරවන පාලකයින්ට ගත් හැකි විශාල උපදෙස් රැසක් ගණ්ඩ තින්දුු ජාතගේ තියෙනවා. මේ කතාවේ මූලික චරිතය හැටිඉතිමන පංචාල් රජතුමා තමන් චන්දයෙන් අගතයට පත් වෙලා. ඉතාමත්ම සුකෝබෝගයේ ජීවිතයක් ගතකරමි ශ්‍රයාන් ගබඩාවට වෙලා ඉන්නවා මිස තමන්ගේ රටේ පාල් තමන්ගේ නිලධාරීන් උපරජ තනතුරු ඇමතිවරු කරන්නේ මනෝද කියලා සොයා බැලීමක්නෑ. අන්තිමට සිද්ධ වන්නේ තමන්ගේ රට හරියට කියනොවේ ජාතකතයම් පරසතුරන් පැහැරගන විනාශ කල රටක් බවට පත්තුනාකෙල්. රටේ පාලකයු තමන්ගේ නිලධාරීන් මගින් කරන දේවල් සොයා නැබෙලීම නිසා ආදායම් බදු තමන්ට හිතුයිතුූ ගණනගන්නු. පාරි යන්න එන ිනිසුන්ගේ මං පැහරීම් කරන ගෙවල්වලට පැරල මංකොල්ල කනු කාන්තාවන්ට මහමගේ අන්න බැරිවෙන මේ විදිහයට කරනට රටවැස්යා දවල් කාලයේ තමන්ගේ ගෙවල්වල දොරවල් බාලා ගේවටේ කටු අ පටවලවල එලියෙන් දොර බාලා තමන්ගේ අම්ුදරුවන් ට්‍රැගෙන ක දවල් කැෑවට ඇතුල. දවල් කැලෑවේ වැදන්නේ මේ රට්ටේ නිල්ලදහරීන්ගේ රාජ්‍ය ආරක්ෂක නිල්ලදහරින් මාර්ක්ෂක බටයින්ගෙන්වෙන්. සාහේ බටු ඇල්ල ගෙදර ලනකොට ෙවල් මංකොල්ල කාලා මේ ගොල්ලන. රෑට කැලේ ඉන්න බෑ හොරහතුරුවන. ඊඩබස්සේ ආ අම්ඹ දරුවරන් රෑට වනේඉදලා ගෙදරටනවා. ඒ ඒවිදියට තමයි මේ රට වැසියෝ මේ තමන්ගේ ජීවන කටයුත ගැෙනච්චේ. මේ ඉතාම විශ්ලේෂණය කරන්න වෙලාවක් නැති නිසාක් කෙටියෙන් කිවෝත් මේ පංචාල රජුගේ චරිතය පදනම් කරගෙන. මේ රජ්ජරුවන්ට ගැට තිබිරි ගහේ හිටපු දේවතාවා කියන චරිතය. කදනම් කරගෙන මේ පාලකයින්ට මනා උපදේශයක් වෙනවා. ඇත්තට මේ ගැටති මිරිගහයේ දේවතවා කියන චරිතය ඔහුගේම උපවිච්ඥානය වෙන්න පුළුවන්. යට සිත වෙන්න පුුවන්. ඒ යටසිත තමන්ට පහලන අනේ මන්ගේ රටට ගිය කල. මන් නිසා නේද මෙහෙම වනේ. ඒනිසාමා මෙසේ නොකොළ යුතුයි අඩිමා පාලනය ක්‍රමවත් කල තුයි කියන්න පදනට වන්නවා. එස කරන්න කොමද දේවතාවා සිහිනෙන් ඇවිත් කියනවා. ඔබගේ රටේ විදිී ඇතිවෙන මොකක්ද කරන්න. බගහිල්ලා වෙස්වාලාගෙන යන්න රටේ ජනතාාව ඔබගැන්න කියනදේ බලන්න හොයන්න මොකද වෙනිික. ඒ ආදීවසෙන් ගිහාාම මෙයාට පුරෝහිත බමුණත් එක් යනවා. යන යන සෑම තැනකදීම ඔහු වෙස්වාලාගෙන යන්නේ පුරෝහිත බමුණත් එකේ යන්න තැනද. මනිස්සු නොයෙක්විදී දවල්වලින් බැට කල වේදනාවට පත්ලා. රජතුමාට තමයි ශාප කරන. එක තැනකද දවල් ගෙවල් වහල්ල ගිය. මනුස්්‍යේක් රෑවෙනකොට ගෙදරැවිලාල කටුවස් කරනුට කකුලේ කටුවක් ඇන්න. ේදනාවෙන් කෑගහයිනකොට මේ ේදනයන්. මොකද ගෑගහන්න කෙනකොට පංචාල් රජ්ජරුවන්ට ශාපවෙන්න ඕන මේ කකුළුව මගේ කකුලේ කටුවෙන්ල මං මේේදන වේදනාව වගේ යුද්ධයේදී සතුරක්්ග හීපාරි පසාරු කරන යන්න ඕන තමන්ගේ ලාය කියර චා. එතුකට පුරුවෝ හිත හනෝ පංචාල් රජ්වරු මකද කරන්න. එඒයාද මේ කටුවරන්දන්නවන් පාරවල් සුද්ද කරන්න ඕන් එතන් ත් පෙන්නු කරන ජාත කතාකරවා. රච්්‍රේ පාලකයාගේ වැරදි පෙන්වා දෙන්න ජනතාවගේ වැරදි පිළිගන්නවත් නිලදහරින් කැමතිනෑ. එතවට රටේ ත්ව හමතමයි ඕනම රටක රට පාලධාරීින් කැන්නේ යතත්වය පාල පාලක හම යුගෙම දකිල්ලබන සත් ර්තමානතයකමයි දැන්ර්මානතක දැන්මේ පුරෝ ීත ්‍රාහ්ණය. මේ තමන්ගේ රජරුව වෙස්වලා නිීදති රටේ ජනතාව කියද්දි. ඒක නෑ කියල වහන්නද. නමුත් රජතුමා පිගන්නව ඒගොල්ලන්ගේ මෙ හටඉල්ල නඇත්නා පුරෝහිත බමුණනි මේ අය කියන එක ඇත් අයියි. අන්තිමට මම කෙටිකටවනම් අවසානිේ මිනිස්සුන්ට වෙන්න බැටහොම කන්න බොන්නනතුව. අවසාී විල් හින්දිලා. රටේ පාලකයා අධාර්මික වෙනකොට රටේ පාලකයා දැහැමි බවින් තොර වෙනකොට ටේ ධර්මය නැති වෙනකොට භීෂණය දූෂණය මංකොලකෑම් ඒහවායන. එටකොට රටේ පාලකෑමගොත කරන්න ඕන ඒ නීතිය හරියට ක්‍රියාත්ම කරන. එසේ ක්‍රියාත්මක කරනවා නම් රටේ පාලකයා නිසා මේ රටේ හැම එකෙනාටම රාරක්ෂාවලනවා මෙතන ඉතා වැද ගත්තිකක් දීනව නොකම් බෑ එක විලක මැඩියෝටිකක් බැනබැනයින්න. මේ පොරෝහිතයයි රජරෝ යනකට මොකද බනින්නේ. මගේ ඇඟට යවුලක් වැනි උලකින් ඇනලා අපි කනවා කපුටගේලා. ඇයි මේ කපුට කනයකට රජ්ජරුවන්ට බනින්නේ. මේ කපුටරන් කටනයකටත් මඩිියව බනින්නේ රජ්ජරුවන්. ඒ පුරෝහිතක ර ප රජරෝ පලිනක්තිකෝ කොතන්න ගියත් පාලකට හෙත්වෙන්යි මේ රජ්ජුරෝ හරියට ධර්මිකව කලා නං මිනිස්සෝ. ි හන් ඇෙල්ල ගොයිතන්බත් කල්ල හොඳ නෝබනු මිනිස්සු කනකොට හැම කෑම පිටකිම ඉස්සල්ලම කපුටන්ට කියල බත් කටත් දෙ එතවර ක අපපට ඒකයිකරන්නේ මේ අපිට කොටන්න ඒ නිසා මේකටත් හේතුව රටේ පාලකය කියන එනිසා කැලේ කොලේ වසන සතාසීපාවත් අප්‍රාණිකා ජීී වස්තූනු දේපළත් රටේ මහජනතාවත් සුරක්ෂිත කිරීමට හැමපාලකයෙක්ම කියවීතු කතාවත්ව කැටනු ම හිතන ගණ්ඩ තිජාතකයක කිය අනොළවට ඒ පන පන්සේ පනස් ජාතකපතය ඇතුළත් වන සම්බුලා ජාතකයත් අපස දරදරෙන්ට හෙඩැරීමට සිදුවන ජාබය කතාවක් කනවා. මේ ජාතයකතා මගින් ලේක උත්සාහරන්තති බෙන්නේ පපුුෂසයකු තම බැතිමත් බිරිඳ කරෙහි දක්වොන ලද අකු තජ්ඥතාව ගැන යම් යවරණයක් කරන්න. න තමාගේ බිරිඳගේ යතාාත්වය පිළබඳ අවබෝධයකින් යුතුව බිරිඳගේ සිතුම් පැතුමගේ ගති ක්‍රියා පිළිඳ අවබෝධයකින් යුතුව බිරිඳට සැලකීමට බිරිඳට ලබාදියයුතු නිස තැන ලබාදීමට පුරුෂයා පිළිබෙන් නොවන එසේ නොනවිට බිඳ කොයිත් තරම් කැපවීමට තු තමාගේ සැමියයාට කටයුතු කර තිබේ තමාගේ සැමියයා තමා නොසලකාහරින්නේ කෙන හැඟීම ඇතතු වුණොත්. ය තුල ැඩිල්ල රීමක් ඇතිවේ ඇය ඇතැම් විට ජීවිතය නසා ගැීමට පවා පෙළබෙන්න්න පුළුව. තිය ඇතට මේ සම්බුලා ජාතකයේදී මල් විසේස ජාතය කතාව දේශනා කිරීම දේශනා කරීමට බුදුන්හන්සේ පෙළඹුණේ කොසල් රජුගේ අගබිසෝූ මල්ලිකාදේවයගේ පතිභක්තිය ඉස්මත කර යැවීම සඳහා. ඉතින් මේ අතීත කතාපොත තුළ ප්‍රධාන වශය චරිත. දකද ලබෙන ම සොතිසේ රයිතුමගේ චරිත හ සම්බුල බිසෝගගේ චරිත අපිදන්නවා ද මේ සසිස දර දරගන්න දන්නවා සොතිසෙන් රයිතුමාට කෘෂ්ට රෝගයක් හැදනවා මේ කොස්්ට රෝගෙන් නිසා රජ මැදුර තුළ රාජභෝජන වලදමින් වනත් රයතුමාට ප්‍රසාධයනක ජීවිතයක් ගත කරන්න බැරිවුණ. රයතුමා එක සොතිසේනකය යු රජතුමා ඔහ කල්පනා කරන ම තවදුවට මේ රජ ැදර සිර එක සුස නෑ ම පිළිකල්ර ජනතාව නිසම. වනගතවෙනවාය කියල්ල යෙූ වනගත වන්න තීරණය කරන්නේ තනිියුම තනිියුම වනගතවෙලා අඩුක ජීවිතයක් ගත කල්ල එක්ක මැරෙන්න්න හෝ පෙළිමෙන්ණි එක පැළිබෙනවා කියන හැගේීමි තුතමයි යන්නේ. නමුත් රයිතුමාටි තාම බැතිමත්ව සිටි ඒ සම්බුල බිසවත් රයිතුමා යහන සොත්තිසින් රයිතුමා සමගම වනගතවීමට පෙළබෙන වනගතවී කරන්නතුෙන තියෙන හැමත් දෙයක්ම ඇය විසින් කරන ෑන්නේ කිෙසියෝ රයතුමා. සූපත් කර ගැීම සඳහා කළයුතු සෑම සිලුදම සිදු කරන. එ වන පල එනලා ගැවිල රයිතුමාට කන්න බොන්න දෙමින් වන ගස් කොළංවල පොතුවේ වාරගෙන කොලාරගෙන බෙහෙත්තත් කරලක් තමා මේ කෙසිේ හෝ රයිතුමා සූපත් කරගට පෙළිබෙන්න්නේ. මේ විදියට මූලිය කටයුතු කරලා යන අවස්ථල්කදී යට සිද වෙනවා. ඇය කිසියම් රාක්ෂ ග්‍රහණයට හසු වෙනවා. රාශසය ග්‍රහණයට හසුව මිනිසාල් අඩ බෙනදා එන්න වෙලාවටම සැමියලකට යාමට. ැකියවක් ලැබෙන නෑ මිනිසා යම් ක්‍රමාදයක් ඇති වන. ප්‍රමාධ වී පැමිණීම හේතුකොට ගෙන සොත්තිසියන යවුර යතුමාතුළ කිසියන් සැකයක් ඇතිවෙන. තමාගේ පිරිඳ ගොම රූමත්තාතාව ඇ කාගේ හෝ ග්‍රාණයට හසු වී ඉන්ම නිසා මේ පැමිණ ප්‍රමාදෙන්ටත කෙල්ලයි හගහිතන්න. ඒ නිසායියන් සකයක් ඇතිවන මේ සැකයෙන් ඇත ස නිසා පොලි සැකයකුත් ඇතිවන කර සැකය නිසාම බුපලිබියක් ඇති වෙනවා තමාගේ බිරිින්ඳද මික මක්කරදර සැමයාට මේ කරන වැඩකටුත් මහකරදේරෙක්ෂ සරක කවහරක ඇවිල්ල තමා මර දමයිකල නිසාහු සැඟ වෙනවා. ඒ සැඟවී සට බලාගෙනන්නවා. බිරිඳගේ පැමිණීම. තින් බිරිඳ පැමිණ ඇය බලපෙනවා. ති වැලපී ඇතැන්ට ඇදුණසාගැනී ගතිය ගන්න පුළුවන් කියන සැකය නිසා තමයි ඔහු නැවත් එදිියට නිමුත් ඔ ප්‍ර්න කරනවා ඇතින් ප්‍රශ්න කරම ස්සුදුරුණු පැහැදිලි කරන්න පැලබෙනවා කොහුුණත් අපට මගත මේ කතාවගෙන අපේ ළමයි දන්නවා තින් මේ කතාව මගින් පේනවා බොහොම තමාගේ සැමියාවසය ඉමහත් ප්‍රේමේෙන්. සනිහසින් බඳනු කාන්තාවදගේ ක්‍රියාආකාරකම් එමගේ මේ අබු සැමි ප්‍රේමියයෙන්. විසේසිම් බිරිඳ සමියාවිශය දැක්වතු ආදරය සෙනහසේ ස්භාව කුමත් දෙකන එකක තක් ගැමුර නිරූපණය කිරීමට පිළින් බිතිව නවත්ද මේ කෘෂ්ට රෝගය සුවපත්තලා පෙරලා මාලිගේයට පිට පසේ සොතිය රතු ර සතිය යුරඇතුමතර පටි සක ඇතිබුණ. එකන ඇ මුලින් ඇතිවූ සකය සම්පර්නම නැතිවලා ගෙන් තිබුණෙනෑ. තමාගේ බිරිඳ තමාට පිටපාන ඇද කියෙන සකයෙන් ඔහු නිතර නිරන්තරය වෙලිවෙලි සිට. මේනිසා. හ සහගත්තා ඇය නොසලකාරරින්න නොසලක හැරීම යොස්සා දරගන්න බැරිවුල් තැන තමයි සොතිසේරජතුමාගේ පීරතුමාට මේ පවෞෘත්තයක කියයන්න පැළබෙන්. ොහොමර ගව රජතුමාට මේ තත්වය පැහැදිි කරන්න පෙළබන පීරේතුමා විසින් මෙහම ක්‍රා කරන්න හොඳ මේ වගේ කොෘතච්්‍ය බරිඳකට ඇයි කොත්‍යතාව පලකිරීම ොල බෙන්න්න ක කියල පසුව. සොත්තිසේන රතම බොම දෙහැමිපුද්ෙලය තමමාගේ වැරද පිළිගන්නවා වැරද්ද පිලියරගන්න පෙර පරිදිම එක තමාගේ බිරිඳගම සමාව අයද මින් පස එැ අ සිදදු නොනවිදයට බිරිඳරක බලාගැනීමටත් ඒකම ආදරය සසිනිහස දැක්වීමටත්. බ පව රාජි පාවට පැෙනමැට මින් පේනවා ඇත්තට ම සබුල්ල ජාතකවනත් නිූපනය කැනේ මවු මනුෂ්‍ය පෙකරතේ මිස්භාවය මිනිසාගේ හැටි හෙම මේ සකය ඇතුුණත් සැකය හිත කොතරක හෝ තැනක ලියල්ල නවා ඒ සැකය දුරීභූත කර ගන්න තරම් පහසු කරුණක් වන්නේ නෑර. එතන සම්බුලා බිසව හොද පතිවරතාව ඔප්පු කරනවානේ ඔපපු කරන ඒවගේ මද හැතුලත් ජනයි ය ජාත කතාව තම දවධර්ම ජාතිකින් තාමත් කැටියම් පැදිි ම හාචරය දේවධර්ම ජාතකෙන් කතාවස්තුවට පාදගවන්න මේ හිරියොත් අප ගෙම නැත්නම් ලජ්ජාපාදක ඒ ලජා බායධක ගෙනනාවධාරණය කිරීමක් තමයි දෙවධර්ම ජාතකයෙන් සිද්ධ මේ වර්මාන කතාව තමයි බුදුන් වහන්සේගේ ඉදිෙහි. පොරෝණය ද බයලජ්ජා නැතුව පිරිස්මැද හඳනයෙන්ම සිටීම. එතකොට ඒ භික්‍ෂුව පිළිබඳ සිද්ධියෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. එතකොට ඒ සිද්ධිය හරභයා තමයි මේ ජාතකයේ දේශනා කිරීමට හේතුුණේ මේක වර්තමාන කතාව සිද්ගන්නා සුළු කෙටිකතාවක් වගේ. තසෙම දෙවධර්ම ජාතකේ වර්තමාන කතා ඒ සඳහන්ගන භික්ෂුව පැවිදිවූයේ සුව පහසු ජීවිතයක් ගත කරන්නට. එතකොට අර පැවිදිවීමේ අරමුණු අපේක්ෂාවන් සියල්ලම පසෙ කලා ඔහුගේ අරමුණවනේ මේ සුව පහසු ජීවිතයක් ආරම්භ කිරීම. පැවිදිවුණේ බිරි මිය ගියාට පස්සේ. පැවිදිවීමට පෙර පන්සල ගිනිහල්ගේ බඩුහල් ගේ ආදීමේ සියලු දේවල් ඉතාම මැනවින් සූදානම් කර ග ත්ත. ඒමක් නෙවෙයි ඒවා සූදානාම් කරගෙන කෙල්ලන් කොල්ලන් ම අඳරන ගෙන්වාගෙන කැමැති රසවත්තා හාර මමි කතයම මකර ප්‍රධානම කාර ලජාද ලජායිදක ගැුරේ මතකිරීම අරමුණේ තමයි රචන කලතිීද. ද මහරනු විට පුරාතින ගද්්‍ය සංග්‍රහයට ඇතුළත් වන තවත් කෘතිත්තම සද්ධර්මා ලංකාරය සද්ධර්මා ලංකාරෙන් උපපුරගන කතවසතු දෙකක් තිබෙනවා එකත්ම. සාලි රජවස්තුව අ ආරං්ඥක අභ්‍යයිස්තීර වස්තුව. ය අපපි දන්න ද ගම්පල යුගයේ තමයි සදධර්මාල් ලංකායි රජන වුනේ. ඇතරමද පැණි සිංහල කතා කලාවේ ක්‍රම විකාශය පික්ස්සන ට ගම්පල යුගය කියන්නේ කතා කලාවේ පරිහානි තත්ත්වය ඉස්මතු කරන පරිහානි දායක වරූපය මතු කරන යුගයත් වෙර තයි ගම්පල යුගේ සලකෙන් විශසම යග රජනවනු වැදගත්ම කෘති තමා සද්ධර්මාල් ලංකාරය ඉතින් පාලි රසවාහින කියන. කෘතිය ආසයෙන් තමා මේ්‍රන්ති ප්‍රජනා කරලා තියෙන්නේ. කොන්නත් ගම්පල යුවය කියන්නේ බොම දේශපානික වසයෙන් නොසන්සුන් කාල වකවාක මොක දෙදේ. එද මේ කාලේ ප්‍රාදීශීය පාලික රටේසිේ තය අති පාදේශය. ඒ ගම්පලටම සීමමාවූ පාලනයක් නිවතිනි ගම්පල රාජානය කරගත් පාලකය ගම්පල පාලනයරන අතරම ගම්පලහාට ප්‍රදේශ පාලනය කරන අතරම දැති ගම්පුර රජත්ති වන මේ විදීතය න්දේශපාලන ොසුම් පසීමි තමයි මේ යුගගේ ආරම්භ වන්න. මේ යුග ඇතුල යි මුත්චි සංග්‍රහය කියන කකෘතියක් රචනා වුණාඒවගේම සදධර්මා පුෘරත සංග්‍රහය ප්‍රචේද පුතිකල කෘතියක් රචනාව වන්වගේ එලුවත් වන ගල්වන්ේ නිකාය සග්‍රහය වගේ බාලාවතාරසන්නය. ගේ කෘතින් කේ පයක් රජනාවා. ඒ වගේම විශිෂ්ට කාව නිර්මාන්ටකම මේ යුගතල රජන්නාවනයි තමයි තිසර සන්දේශය හම යුර සන්දේශේ. තින් අන්තේම මීට මේර වැඩි විස්තර කරන්නය නැහැ. අපට න මෙතම සයි රාජ වස්තුව පි බඳ වස්තුවේ මූලික හරය පිළිට කෙටි විනාඩි දක තුනකින් පිට විවරණය කරන්නන වැඩි තාන්තය ආල් රජ වස්තුට ගොල වාදක වන්නේ දුටගම් රජුගේ පුත්‍ර. සාලිය කුමාරය හා සෝකමාලා පිළිබඳ ප්‍රේමභපුත්තාන්තය. මේ ඒකයි මේ කතාවත්වයේ ප්‍රධාන කාරණයම ඒ කතාපුවත සද්ධාන මාලංකාරයේ සඳහන් වන අතුරු කතා දෙකකින් සමන්විතයි. එකක් තමයි සාලිය කුමාරයාගේ හා අනිත්තක තමයි අසෝක මාලා දේවියගේ අතීතාත්මභාවය පිළිබඳ සිදුවී. මේ කතාවත් වවට මූලික වෙලා තියෙන ඇත වශයෙන්ම දානය ඒකයන්නේ දන් පහන්දීල පින්කම් කරලා ඒකෙන් ලබන කුසල් අනුව අය ලබන සත්්‍රීක ජීවිත ලබන ඇ ද දවල් තමයි මේ මිර නිවොතේ ඇතුළත්වක තවක් කතවස්තුව තමේ ආරජ්ඥංගභිය ස්තරවස්තුව මේ ගැන මහචාර වික්‍රරමසිංහ මේ වේලාවේ හැටියට තමයි මේකුම වෙලාහින්නක් හෙටියෙන් කියන්න. ආරං්්‍ය කබේ ස්තේරවස්තුවෙන් ගැනෙක් කිසියම් කෙනක නොදැන කරන වැරදි. යම් කිසි කාලයක් ගයාට පස්සේ අවබෝධ වනාට පස්සේ ඒ න අවත්තල හොඳ පුද්ගලෙක් වෙන්න පුලුවන් කියෙනෙක තමයි මේ කතාවේ මූලික. අරමුණ අරංජක අභය තිස්ස ස්තේරවස් වේ. ඒක ඉදිරිපත් කල්ල තියෙනෙත් අර සාලි රාජ වස්තුෝ වගේම ඉතාමත්ම හොඳ කිීසිත් ගන්නාසුළු සංවාද සහිත අපේ වර්තමාන සමාජයටත් ගැලපෙන ස්වරූපයකෙන්. ඒ හොරකම් කරපු පුද්ගලයාට හොරකමේ නොයන්න. මේ කරලා තියන දේ මේ මහිතන වර්මාන සමාචිත් කරන න හොද මේ වගේ දඩුව මේ අතපය අපනොට වැඩිය අමුසෝහනකට ගිහිල්ලා. ම අලුත් නැරිච්චි මලමිනියක් අරගෙන. අද හොමක කොට කියන්නේ කකුල් දෙක කරට බැඳල්. ඔළුව පාතර වෙන්න මිනිය බැඳලා. මුළු ගමටම කිය නවා අද යකෙක්කෙ ඒ නිසා ඔබ දොරවල් අරින් එපා. ගොලුවෝ බීරෝ වගේ ඉන්ද. කිය බය කරලා යනවා. ඇරිියොත් ඔබ විනාස්ශවේවි ඒගොල කාවික. ඒවගේම හරන්තික නම් වූ මේ තොරාටත් අමුු ගම හැමතැනම ගිල මන්ගේ භාරාවටත් අඳුරගන්න බැරිවිෙනත් බයිට දොරවල් අරන්න නැතින අවසාන මේ හොරකම් කරූ පුද්ගලයා තමන් හොරකම් කරපු තැන්ටම ගිල්ල ඒ ස්වාමන් වහන්සේට මේ කියනවානීමට පිහිට වෙන්නේ කියල. අවසානයේ වැරදි කළේ. යම් කෙන්නේෙකොටද ඒ වැරදි කරපු තැනැත්තාට ගෙමගිල්ල සමවිල්ල එතනිමතමය හෝ සූපත්වෙන්නේ ඒක අවසානි කෙන යම් කිසි බල්ලික් කොතරම් පාපතර මිනිහෙ අපිට වැරදි කළත් අපි ඔහුට ඒ වැරද්ද කරන්න එපා උපමාවක් ැට ගැනන්නේ බල්ලික් අපේ පාකකුල කඇවත් අපේ බල්ලගේ කකුල හපා නොකන්න හද මහිතන්නේ අපේ තාදර විශ් විද්‍යාර්යනෙ මීට වඩා අපට පුරාථන ගද්්‍ය සංග්‍රහය එන කතාවස්ත පිළිබොඳව විස්තරාත්මකව සාහචත්තා කිරීමට කාලය අවිහිරයක් වෙලා තිබෙනවා. යනත් අපි උත්සාහ ගත්තා මේ කෘතිය එන කතාවස්ත පිළිබද දලා අවබෝධයක් බර ලබා දෙන්න අපගේ අපි කරේ මඟ පෙන්න්නේවා මේ මඟ පෙන්න ඔස්සේ. ඔබගේ අධ්‍යන කටරතු වඩා සපන කරගැනීමට දෛරිය ශක්ති්‍යයබර ලැබෙන්න්න පුළුවන්. තවත් වැඩටහනකින් ඔබ ආමන්ත්‍රණය කරනොතවර අප සමුගන්නවා අද මේ වැඩ සටහනට සම්බන්ධ වුණ සම්මානිත මහාචාර්ය ආනන්ද අභේසිරෝධන මහත්නා එවගේම ශිල්ලංකා පාලි බෞද්ධා පාලිවිශවිද්‍යාල සිංහලන් වෙනන්ේ මහාචාරයයේ යේ වික්‍රමසිං මහතා අපි මහචාරුන් දෙදෙනටම ස්තුතිවන්ත වෙනවා තවත් එර සරහක සම්බන්ධය නැතුරු ආයිබෝන්.